අද ධර්ම දක්ෂිනාව වෙනුවෙන් ධර්ම දේශනාවට වැඩම කොට වදාළ දේශකයන්න් වහන්සේ මොරටුව ලුණාව උයන පාරේ බෝධිරාජාරාමාධිපති කළුබෝ විටියන රුවන්කන්ද රාජමහා විහාරවාසී කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයේ මහාචාර්ය පූජනීය අගලකඩ සිරිසුමන ස්වාමින් වහන්සේ අවසරයි ස්වාමින් වහන්ස සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ත්‍රිවිධ රත්නේ අනන්ත ගුණ මහිමෙන් සියලු දෙනාටම වාසනාවන්ත රාත්‍රියක් වේවා හැම දිනාගෙම ප්‍රාර්ථනාවන් ඉෂ්ට සම්මුද්ද වේවා විශේෂයෙන් අප මොහොන දී සිටින බිහිසුණු කොවිඩ් වසංගත ස්වභාවයෙන් මිදිලා සුවපත් දිවියක් ගත කරන්නට මේ මොහොතේ net fm ගුවන් විදුලිය සමග එකතු වී සිටින ශ්‍රාවක ඔබ හැම දිනාටම හේතු වාසනා වේවායි කරුණාවෙන් ප්‍රාර්ථනා කරමින් අද දවසට નિયમિત දේශනාව ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා අද මේ සඳහා දායකත්වයෙන් ක්‍රියා කරන්නේ පාස් අකවුන්ටින් ආයතනයේ කාර්ය මණ්ඩලය සහ හෝමාගම උඩුවන පිටිපන පන්සල පාර අංක 6103 ලිපිනේ පදිංචි ගයාන් දිසානායක සහ සජානි පියනන්ද විසින් ඒ දායක පාර්ශ්වයන් දෙපිරිස තමන්ගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා රාශියක් තබාගෙන තිබෙනවා අපේ සියල්ල ඉෂ්ට සිද්ධ වේවා ප්‍රාර්ථනීය සියලු අරමුණු එලෙසම සාක්ෂාත් වේවා කියන අරමුණ පෙරදැරිවයි අද දවසේ දහම් දෙසුම පවත්වන්නේ වෙනදා සෙයින්ම අද දේශනාව සඳහා අප ආරම්භයේහි ඉතා ලස්සන නිර්මාණයක් අද දවසෙත් මා අපේ ශ්‍රාවකයන් ඉදිරියේහි තබන්නට කල්පනා කරන්නේ මෙවැනි ආදුනික නිර්මාණකරුවන් වඩාත් ශක්තිමත් කරවන්නටත් එමෙන්ම ඔවුන්ට ධිරිය දෙන්නටත් මේඝ සිත්‍රු නමින් අන්තර්ජාලයේහි මේ පද්‍යපන්තිය අන්තර්ජාලයට එකතු කළ ආදුනික කවියා විශේෂයෙන් අපේ බණ පොතේ කුණ්ඩලකේසී කතාවස්සුව වස්තු විෂය බවට පත් කරගෙන එයින් නූතන අරුතක් ඉස්මතු කරන්නට නිර්මාණාත්මකව ගන්නා ලද මේ ප්‍රයත්නය අද දවසේ ඇගීමක්ද සහිතව ඔබ ඉදිරියේ තබන්නට මා කල්පනා කරනවා මේ නිර්මාණය ඔස්සේ බොහෝ අංශ කතා කරන්නට අපිට පුළුවන්කම ලැබෙනවා මේ නිර්මාණ කරුවා
තමන් සමාජයේ අත්විඳින කිසියම් අත්දැකීමක් ගැටලුවක් සම්භාව්‍ය සාහිත්‍යගතව එන කුණ්ඩලකේශි කතා වස්තුවේහි කුණ්ඩලකේශියගේ චරිතය පාදක කරගෙන තම අත්දැකීම ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහගෙන තිබෙනවා රා කට්ටක් තොලගාගෙන ගෙවල් බින්දින මං පහරන ලේ සුවඳට ආලේ කරන ගමම කියන සත්තුකයා අද වගේම මට මතකයි මාව රැක්කේ ඇහැක් වගේම කෙස් වැටියක් උඩට බැඳන් බත් මුට්ටිය ලිපේ තියන් දුම් කාගෙන රසට ඉව්ව උඹේ ආලය වැටහුණ මට නිතර දෙවේලේ පිඬ පිඬ මට කටේ තියා රසද කියා hina vela mage aadare hora ganna vehesunu kesi mata danenne raasuwandai innata bae vehesa karai deepan mata raadinga katak erala kiyanne man kohomada devi eli wenawada rae wenawada sihi nae mata oluwa pura umbada raada hada hira vela හිත කියනවා රාඩිංගක් ගෙනත් තියන් කුණ්ඩලකේසි රන් දාගෙන ඇඟ පුරාම ඉඟ ගස්සලා ඇවිද්දාට උඹට වඩා අබරණ ටික වටිනවා කේසි හැකිය මෙමට දිවි තුරාම රාබොන්නට පින වෙනකම් අබරණ ටික දුන්නානම් සත්තුකයාට උඹේ අබරණ දීපං මට කිව්වත් පා මුල හිටගෙන උඹ ඔච්චර නපුරු වේවි දන්නේ දේවි වයස 7යි අම්ම නැතයි අප්පා මාව දාලා ගියේ රුදුරු කැලේක සත්තුක මගේ අදුරුතුමා සිල්ප මෙමට දුන්න තමා අප්පා මාව රැක්කානම් රුදුරු නොවේවි සමාවයන් දහස් වරක් ඇද වැටෙද්දි කියුනි මට දිවිය ඕනි මරන්න එපා කුණ්ඩලකේසි ඉතාම ලස්සන නිර්මාණයක් මේක සම්භාව්‍ය තත්වයට ගත්ත නිර්මාණයක් නොවේ නමුත් මේ කවියා මේ ආදුනික කවියා කුණ්ඩලකේසි කතාවස්සුව අත්දැකීමක් බවට පත් කරගෙන නූතන පෞල් ජීවිතයක අභ්‍යන්තරයේහි ඇතිවෙන කිසියම් ස්වාමි භාර්යා අරගලයක් අපූර්වට ප්‍රතිනිර්මාණය කරන්නට උත්සාහ කළ තිබෙනවා මෙහි ඉන්නේ කිසියම් ආකාරයක බේබද්දෙක් බේබද්දෙක් සහ ඒ බේබදු සැමියාගේ බිරිඳ බිරිඳ ඉතා යහපත් කෙනෙක් මේ දෙදෙනා අතරේ ඇතිවෙන ගැටුමේදී කෙලවර ඒ බේබද්දා ඇතම් විටක මේ බිරිඳගේ බිරිඳ විසින් එක්කෝ මරා දානවා එහෙම නැත්නම් විනාශ කරනවා আদি වශයෙන් ඔහුට ජීවිතේ අවසානයේ දැනුණු පශ්චත්තාපය ඉතාම ලස්සනට අවසාන පද්‍ය පේළියේදී ඉදිරිපත් කළා තියෙනවා අප්පමාව රැක්කනම් රුදුරු නොවේවි මේ වගේ සොරු මේ වගේ මම්පහරන්නෝ මේ වගේ වංචනිකයෝ මේ වගේ බේබද්දෝ මේ වගේ සල්ලාලියෝ සමාජයට බිහිවීමේදී එහි විශාල කොටස් කරුවෙක් බවට සමහර විට පියවරුන්ගේ වැරද්ද හේතු වෙනවාය කියන අදහස මෙහිදී ප්‍රකට කරන්න උත්සාහ කළ තිබෙනවා ඉතින් ඊට වඩා ඒ ගැන කියන්න කල්පනා කරන්නේ නැහැ විශේෂයෙන් මෙමෙනි සම්භාව්‍ය සාහිත්‍ය පාදක කරගෙන නිර්මාණකරණයේ යෙදෙන්නට උත්සාහ ගන්න ආදුනිකයන්ට දිරිදීමක් වශයෙන්ුයි ධර්මදේශනාවේ සමාරම්භයට එම නිර්මාණය අද දවසේ මා විසින් තෝරාගනු ලැබුවේ පින්වත්නි අපි අද ඔබට ඉදිරිපත් කරන්නේ පූජාවලියෙහි අසූ දෙවනි ධර්මදේශනාවයි පෙර දහම් දෙසුමේදී අසූ එක්වෙනි දහම් දෙසුමේදී
අපි ඔබට ඉදිරිපත් කළ කාරණාව වන්නේ ඔබට මතක ඇති රජගහනුවර ධන සිටුතුමා සත්සාස්රුවරුන්ගේ බලය ඔවුන්ගේ රහත් බව ඔවුන් සමාජයේ පෙනී සිටි චරිතය ඒවා ව්‍යාජ හිස් චරිත බව ප්‍රකට කරලීම සඳහා තාම හොඳ පවරුමක් ඔවුන්ට ලබා දුන්නා අභියෝගයක් ලබා දුන්නා සැටරියනක් උස උණගසක රැඳ වූ සඳන් පාත්‍රය අහසින් ගොස් ගෙන එන්නට කියා මෙය සත්සාස්රුවරන්ට ලැබුණු ලොකු අභියෝගයක් අපි පසුගිය සති දෙකේම ඔබට කතා කළා ව්‍යාජ ලෙස පෙනී සිටින රහතන් වහන්සේලා හැම කල්ලිම සමාජයේ ඉඳලා තියෙනවා බුද්ධ කාලෙත් එහෙමයි හිටියා ඒ අයට දුන්නු හොඳ අභියෝගයක් මේ අභියෝගය ව්‍යාජ ලෙසින් ජයගන්නට නිගණ්ඨනාත පුත්ත විසින් ගන්නාලද උත්සාහය තමයි අප පසුගිය සතියෙහි ඔබට කියලා දුන්නේ තමන්ගේ අඥාන අතවැසියන් සම්බන්ධ කරගෙන නිගණ්ඨනාත පුත්ත අවසානයේ ඔවුන්ට කියනවා මම මේ පාත්‍රය ගන්න ඉර්ධි ප්‍රාතිහාර්ය පාන්න සූදානම් වෙනකොට ඔබ හැමෝම ඇවිල්ලා මගේ අතින් පයින් අල්ලලා අනේ එපා එපා කියලා මාව නවත්තපල්ලා එතකොට මට එය තහවුරුවක් බවට පත් කරලා නැත්තම් නිදර්ශනයක් බවට පත් කරලා පාත්‍රය ලබා ගන්න පුළුවන් වේවි ඒ අනුව තමයි උණ ගහ ළඟට ගිහිල්ලා නිගණ්ඨනාත පුත්ත අත් දෙක දෙපා ගහක නගින්නට උත්සාහ දරන කෙනෙක් වගේ ගහ දිගේ උඩට යන්න උත්සාහ කරනකොට කලින් සූදානම් කරපු අඥාන අතවැසියෝ ටික ඇවිල්ලා මේ නිගණ්ඨනාත පුත්‍රයා වලකා හැරියා වැලකුවා ඒ අනුව ඔහු ධන සිටුවරයාට කියා සිටියේ මා පාත්‍රය ගන්නට ප්‍රාතිහාර්ය පාන්න හැදුවත් මගේ ගෝලියෝ ඊකට ඉඩ දෙන්නේ නැහැ ඒ නිසා මේ පාත්‍රය මටම ලබා දෙන්න කියලා ඉල්ලීම් කළා එහෙත් තාම හොඳ පෞරුෂයකින් ක්‍රියා කරපු මේ ධන සිටුතුමා ඒකට එකඟුනේ නැහැ කැමති උනේ නැහැ කෙසේ හෝ ප්‍රාතිහාර්යම් ලබා ගන්න කියලා තමයි කිව්වේ දැන් ඒ අනුව ඕන් පරාජිතයන් වෙලා ගියා මිනිස්සු මේක බලාගෙන හිටපු අය මොකද කළේ රහතන් වහන්සේලාට බැන බැන පාරි ගියා රහතන් රහතන් කියලා කිය කියා ඉන්න අයට කාටවත් බැරි වුණා ගිහිල්ලා මේ පාත්‍රය ගන්න ඔන්න ඕක තමා මුගලන් හාමුදුරුවෝයි පින්ඩෝල භාරත්වාජ මහ තෙරුන් වහන්සේයි අහගෙන ඉන්නේ අද දේශනාව අපි එතන සිටයි පවත්වන්නේ මෙය පෙර සහ අද සම්බදතාව ඇති කරන්නට ඒ පාරිගිය මිනිස්සු කියපු කතාව මම නැවත වරක් ඔබ හමුරේ තබන්ට කැමතියි එවේලෙහි මග දරපෙන් සොයා ඇවිදිනා වූ ස්ත්‍රී පුරුෂයෝ පෙර මෙනුවර අපි රහතුම්හ අපි රහතුම්හයි කියා ඇවිදුනෝ බෙහෙව ලොව රහතුම් නැති බව සැක නැතිවම දතුම්හ අසුවල් සිතානංගේ දොර සඳුන් පාත්‍රයක් ආකාශයේහි තිබෙන්නේ අදට සත් දවසය අහසින් ගොස් ගතහෙන්නා වූ එකෙකුත් නැතයි කිය කියා සාමාන්‍යයෙන් තපස් කරන්න උන්ට දොඩ දොඩා බැන බැන යන්නාහුව ඉර්ධිමතුන්ට රහතන් වහන්සේලාට කියලා විතරක් නොවේයි මිනිස්සු බැන බැන ගියේ පින්වත්නි තාපසයන්ට පවා බැන බැන ගියා දැන් දවස් 7ක් වෙනවා මේ පාත්‍රය උණගහ උඩ තියලා කිසිදු කෙනෙකුට මේක ලබා ගන්න බැරි වුණා කියලා මේ පාර යන මිනිස්සු බැන බැන යනවා දැන් මේක තමයි මුගලන් හාමුදුරුවන්ටයි පින්ඩහෝල භාරත්වාජ හාමුදුරුවන්ටයි ඇහෙන්නේ
ඒ අය දැන් මේකට ඉදිරිපත් වුණු ආකාරය අද දවසේ මේ ජයග්‍රහණය කළ ආකාරය තාම ආශ්චර්යවත්ව මේ කටයුත්ත සිදු කළ ආකාරය බුද්ධ ශ්‍රාවකයන්ට තිබුණු හැකියාව සැබෑ ලෙසම ලොව හිටපු රහතන් වහන්සේලාගේ ස්වභාවය ස්වરૂපය ව්‍යාජ රහතන් වහන්සේලා ප්‍රතික්ෂේප කිරීම මේ ඔක්කොම අද දවසේ මේ දේශනාව තුලදී ඔබට දැනගන්නට පුළුවන්කම ලැබෙනවා. එවේලෙහි මුගලන් තෙරුන් වහන්සේ ඔවුන් කියන බස් අසා පින්ඩෝල භාරද්වාජ මහතෙරුන් වහන්සේගේ මුහුණ බලා එතකොට මුගලන් හාමුදුරුවෝ තම යාළුවාගේ පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවන්ගේ මුහුණ බලනවා. ඇවැත්නි තෙල සත්වයන් දොඩාගෙන යන බස් ඇසූද ඔහු බුදු සස්නට දඟ ලාලා බැනගෙන යන්නාහ. අපිවැනියන් තොපවැනියන් ඇසියදී අපගේ බුදුන්ගේ ශාසනයට සත්වයන් අනාදර බිනීමද අපවැනියන් තොපවැනියන් අසා ඉවසීම සුදුස්සෙක් නොවේ. දැන් බලන්න පිරිසිදු බුද්ධ ශ්‍රාවකයන්ගේ කාර්යභාරය එයයි කොයිතරම් ලස්සනට ඉෂ්ට සිද්ධ කළාද කියලා බලන්න. අභියෝගයක් එනකොට නිහඬව නිශ්ශබ්දව සිටීම සැබෑ බුදු පුතුන්ගේ කාර්යභාරය වෙන්න බෑ. ඒක එදාට විතරක් නොවේයි අදටත් එහෙමමයි. අද පවා සමහර වෙලාවට අපේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් සසුනට දෙස් දෙවුල් තියන අය ඉන්නවා. ධර්මය විකෘති කරමින් අදහස් පළ කරන අය ඉන්නවා. ඒ වගේම ශ්‍රාවකයන්ට විවිධාකාරයේ දෝෂාරෝපණ නංවන මිත්‍යා දෘෂ්ටික ප්‍රකාශකයෝ ඉන්නවා. මාධ්‍ය ජනප්‍රිය වෙලා තියෙනවා. තමන්ට මාධ්‍යයක් හදාගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මුඛරිකම ලැබිලා තියෙනවා. ඒ ලැබිච්ච මුඛරිකම භාවිත කරමින් බුදු සව්වන්ට නිගරු කරන ආකාරය ඕන තරම් අපට දකින්න පුළුවන්. ඇත්ත වශයෙන්ම මෙවැනි අවස්ථාවලදී පුරාණ කාලෙත් මධ්‍යතන කාලෙත් නූතනයේත් සැබෑ ශ්‍රාවකයන් නිහඬව ඉඳලා නැහැ. නිහඬව සිටිය යුතු නැහැ. මේ මුගලන් හාමුදුරුවයි පින්ඩෝල හාමුදුරුවන්ගේ කතාවයි අද අපට දෙන පන්නරයක් තියෙනවා. උන්වහන්සේලා කියන්නේ අපවැනියන් සිටියදී මෙවැනි කතා ඉවසා සිටින්නේ කෙසේද? ඒ නිසා මිනිසුන් අනාදර බිනීම බුදු සස්න කෙරෙහි කිසියම් අනාදර ආදරයකින් තොරව මෙලෙස දෝෂාරෝපණය කරන විටක එය ඉවසීම අපේ කාර්යභාරය නොවේ. ඒ නිසා අපි ඒ සඳහා කවරක් හෝ කළ යුතුය කියන යෝජනාව ඔවුන් ඉදිරිපත් කරනවා. එදා බුදුපියාණන් වහන්සේ ළඟ හිටිය ඉතා විශිෂ්ට ගණයේ ශ්‍රාවකයන් වහන්සේලා දෙදෙනෙකු වශයෙන් මේ දෙදෙනා වහන්සේ මේ අභියෝගය බාරගන්න සූදානම්. බණ පොතේ බොහෝ තැන්වල මේ කටයුත්ත ගැන අප්‍රමාණව වාර්තා වී තිබෙනවා. ඒත් පූජාවලි හාමුදුරුවෝ මොනතරම් අපූරු ලෙසින් මේ කතාව අපට ගොඩනංවා දෙනවාදැයි බලන්න. අනතුරුව කතාකරුවා මෙසේ අපට කියනවා, යව තෙපි ආකාශයෙන් ගොස් සිටානන්ට පෙළහර පෑ. ඒ පාත්‍රයගෙන අප බුදුන්ගේ හා ඔබ දරුවන්ගේ හා බල ලෝකවාසීන්ට දක්වා පන්දහසක් අවුරුදු මුළුල්ලෙහි පවත්නා බුදු සස්නෙහි තුඩ තුඩ ස්තුති කරවාපියන පරිද්දෙන් සාසන බලයක් පෑ බලවයි වදාළසේ. කොච්චර ලස්සනට බස හසුරුවා තිබෙනවාදැයි බලන්න. මා හැම විටකම මේ පොතෙහි පූජාවලියෙහි කතු හිමියන් බුද්ධ පුත්‍ර හිමියන් මොනතරම් භාෂාව පිළිබඳව ඉතාම හොඳ අවබෝධයකින් ඒ වගේම දැක්මකින් සහ භාෂාව
අවස්ථාවෝචිතව යොදා ගැනීමෙහිලා විශාල නිපුණතාවයකින් ක්‍රියා කරපු බව පේනවා. මේ පින්ඩෝල භාරද්වාජ හාමුදුරුව මුගලන් හාමුදුරුවන්ට කියපු අදහස අප එතන සිට අසා සිටියාක්සේ අපිට අසන්නට සලස්සනවා. බලන්න උන්වහන්සේ කියන්නේ යව වහාම යන්න තෙපි ආකාශයෙන් ගොස් මේ පාත්‍රය ගන්න. එහෙම අරගත්තහම ඔබ අප බුදුරජාණන් වහන්සේගේ බලය, බුදුරජාණන් වහන්සේගේ ඒ ශාසනයෙහි බලය ලෝකවාසීන්ට ප්‍රදර්ශනය කළහම කොහොමද කියන්නේ පන්දහසක් අවුරුදු මුළුල්ලේ මේ ශාසනය අවුරුදු පන්දහක් පුරා පවතිනවාය කියන සංකල්පය අපේ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ දඹදෙනි යුගයේ ඉදිරිපත් කරන්නේ. ඒ අවුරුදු පන්දහක් පුරා බුදු සස්නෙහි තුඩ තුඩ ස්තුති කරපාවේ. තුඩ තුඩ කියලා කියන්නේ කටින් කට. මේ අවුරුදු පන්දහ මුළුල්ලෙම ඔබගේ කීර්තිය පැතිරේවි, මිනිසු කතා කරාවි. බලන්න ඒ එදා පින්ඩෝල හාමුදුරුවෝ කියපු දේ, දඹදෙනි යුගයේ බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ ලියපු දේ අදත් එලෙසම පවතිනවා. අපි පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ ගැන කතා කරනකොට උන්වහන්සේ මේ මුගලන් හාමුදුරුවොත් එක්ක මේ කරපු කාර්යභාරය ගැන අපි අදත් බොහෝම ගෞරවයෙන් කතා කරන්නේ එදා ඒ සාකච්ඡාව සිදු වූ පරිද්දෙන්මයි. ඊට පස්සේ එබසට පින්ඩෝල භාරද්වාජ මහතෙරුන් වහන්සේ මෙහෙම කියනවා මුගලන් හාමුදුරුවන්ට, ස්වාමීනි, ඔබ වහන්සේ බුදුන් විසින් සියලු ශ්‍රාවක සංඝයා මැදෙහි ඒත දග්ගං භික්ඛවේ මම ශාවකානං භික්ඛූනං ඉද්දිමන්තානං යදිදං මොග්ගල්ලානෝ, එහෙම බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ පත් කළා තියෙනවා. මහා ශ්‍රාවක සංඝයා මැදෙහි ඔබ වහන්සේ ඉතාම උතුම් තනතුරකට පත් කරලා තියෙනවා. මොකද්ද තනතුර? මම ශ්‍රාවකානං භික්ඛූනං, මගේ ශ්‍රාවක සංඝයා අතරෙහි ඉද්දිමන්තානං ඉද්දිමතුන් අතරෙන් යදිදං ඒත දග්ගං අග්‍ර තනතුරකට පත් කරනවාය කියලා ඔබ වහන්සේ ගැන බුදුරජාණන් වහන්සේ එහෙම ප්‍රකාශයක් කරලා තිබෙනවා. වදාරා මේසා බුදු සස්නෙහි ඉරිදිමතුන් කෙරෙහිම අග්‍රකොට සිටුවන ලදසේක. එසේ හෙයින් මේ ප්‍රාතිහාරයක් නිසා ලෝකවාසීන් බුද්ධ ශාසනයට කියන්නා වූ අනාදරය නුඹ වහන්සේටම බණන්නා නොවැනිද? එනිසා මේ පින්ඩෝල භාරද්වාජ හාමුදුරුවෝ කියනවා ලෝකවාසීන් මේ කරන දෝෂාරෝපණය ඔබ වහන්සේටත් අදාළයි. එනිසා ඔබ වහන්සේගේ හැකියාව භාවිතාවට ගන්න. ඔබ වහන්සේගේ ඒ ඒතතක්ක භාවය අග්‍ර තනතුර මේ වෙලාවේ භාවිතයට ගන්න. ඒ බණින මිනිස්සුන්ගේ දෝෂාරෝපණය නවත්තන්න, ඒකට පිළිතුරක් දෙන්න. ඒ විදියට උන්වහන්සේ යෝජනා කරනවා. පින්ඩෝල හාමුදුරුවෝ, අප සිටින ස්ථානාන්තරයන් නොවන හේයින් ඒ පෙළහරින් අපට කම්කින්ද නුඹ වහන්සේම ගොස් ඒ පාත්‍රය ගැන බුදු සස්නෙහි බල දැක්වුව මැන. පින්ඩෝල හාමුදුරුවෝ කියන්නේ එහෙමයි, ඔබ වහන්සේම යන්න, ඔබ වහන්සේගේ බලය ලෝකවාසීන්ට පෙන්නන්න. මේ බුදු සසුනෙහි බලය ශක්තිය අර සත්සාස්රුන් ලෝකයට පෙන්නා දීපු ඒ බලයට වඩා ඒ ඔවුන්ගේ ව්‍යාජ ඇවතුම් පැවතුම් දර්ශන ප්‍රදර්ශන මේ සියල්ලට වඩා කොයිතරම් ශ්‍රේෂ්ඨද, කොයිතරම් උතුම්ද කියලා ලෝකයට පෙන්නා දෙන්න කියලා තමයි පින්ඩෝල හාමුදුරුවෝ මුගලන් හාමුදුරුවන්ට ඒ වෙලාවේ යෝජනා කරන්නේ. දැන් පින්වත්නි, මුගලන් හාමුදුරුවෝ මේ වෙලාවේ ඉතා හොඳ අදහසක් දරනවා. උන්වහන්සේ දරන්නේ මෙන්න මෙහෙම, ඉර්දිමතුන් අතරෙහි අග්‍ර වූ ස්ථානාන්තර ලදහෙයින්
සුවහස් නැගූ මුහුණ ජයගෙන සිටි යෝධයෙක් මතු තමා බල දැක්වීමෙහි විස්මය නැත්තා. මම මේ ලෝකේ ඉර්ධිමතුන් අතරෙහි අග්‍රස්ථානය ලබලා තියෙන නිසාම මම කරන ඉර්ධීන්වල අමුතු විස්මයක් නැහැ. ඒ කතාව ගොඩනගන්න නන්දෝපනන්ද දිව්‍ය රාජයා දමණය කළ ආකාරයත් කතාකරුවා මෙතෙන්ට එකතු කරනවා. අපි පසුගිය දෙසුමක නන්දෝපනන්ද දිව්‍ය රාජයා දමණය කළ ආකාරය ඔබට කිව්වා. මුගලන් හාමුදුරුවෝ කියනවා මේ මම ඉර්ධිමතුන් අතරින් අග්‍රස්ථානය ලබන නිසාම මම කරන දේක අමුතු ආශ්චර්යයක් නැහැ. ඒ නිසා ඇවැත්නි අව තොප බල දුටුවෝ නැත. තෙපිම පෙළහර පෑ සිටානං දමා අප බුදුන් දරුවන්ගේ බලපාවයි වදාළසේක. මං හිතන්නේ ගුරුවරයෙක් ළඟ යම්කිසි දක්ෂ ගෝලයෙක් ඉන්නකොට ඒ ගුරුවරයා කළ යුතු වන්නේ තම දක්ෂ ගෝලයාගේ ඒ දක්ෂතාවත් ලෝකයට ප්‍රදර්ශනය කරන්න අවස්ථාව දීම. මේ වෙලාවේ අපේ බණ අහනවා බොහෝ ගුරුවරු, වියපත් ගුරුවරු අහනවා, අද දවසේ පාසල් ශේෂ්ත්‍රවල වැඩ කරන ගුරුවරු අහනවා. බලන්න හොඳ විශිෂ්ට ගණයේ ගුරු ජීවිතයක් ගත කරන කෙනෙක් ඔබ ළඟ සිටිනවා නම් දක්ෂ ශිෂ්‍යෙ, දක්ෂ ගෝලෙක්. ඔබේ වගකීම විය යුත්තේ ඔබේ දස්කම ගෝලයාලවා පෑමයි, ශිෂ්‍යයාලවා පෑමයි. හොඳ ගුරුවරු එහෙම කරනු. මුගලන් හාමුදුරුවෝ මේ වෙලාවේ හැසිරෙන්නේ අන්න ඒ දක්ෂ ගුරුවරයෙකුගේ ස්වභාවයෙන්. ගෝලයාට කියනවා වගේ මගේ දක්ෂතාව පෙන්වීම අමුතු දෙයක් නොවෙයි, මගේ හැකියාව ලෝකයට පෙන්වීම අමුතු දෙයක් නොවෙයි, ලෝකය දන්නවා මම ඉර්ධිමතුන් අතරේ අගතනතුර දරන කෙනා කියලා. එනිසා එසේ නැති ඔබේ හැකියාවනුත් පෙන්නන්න ඔබට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න කියලා තමයි කියන්නේ. දැන් භාරද්වාජ හාමුදුරුව මොකද කළේ? ඒ වෙලෙහි භාරද්වාජ මහතෙරුන් වහන්සේ වදාලේ කාරණමය වැලි අපිම පෙළහරක් බෑ, ඒ පාත්‍රය ගනුම්මයි සිතා. ප්‍රතික්ෂේප කළේ නෑ. තම ගුරුවරයා ඌව නම් මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේගේ කතාව බොහෝම ගෞරව බහුමානීය දෙයක්. ඒකත් සිතා බැලිය යුතු දෙයක්. ඒ නිසා අපිම පෙළහර පාලා ඒ පාත්‍රය ගන්නවා කියලා පින්ඩෝල බාරච්චවාද හාමුදුරුවම තීන්දු කරලා මොකද කළේ? මුගලන් ස්වාමීන් යවා තමන් වහන්සේ සිටියා වූ එම ගලතල අයමින් විතරින් තුංගව් සිසාරා. එතකොට මේ තුංගව්වක් තරං තමන් වහන්සේ සිටින මේ ගල් පර්වතයට මොකද කළේ? නවගව් පමණ මහත් කොට ගව් නමයක් තරං විශාල කරලා මම ඔන්න උන්වහන්සේගේ හැකියාවෙන් ඒ මැවීම කළා. ඒසා ගලතල ශ්‍රීපාදෙහි ඇඟිලි අගින් අවුලාගෙන. බලන්න විස්මය, මේක හරි සම්දර්ශනයක් වගේ. මේක ඇත්තටම ඉතාම සුවිශේෂී හැකියාවන් ඇති සර්කස් කරුවෙක් අහසෙහි පාන සර්කස් එකක් වගේ. අපි දකිනවා සමහර වෙලාවට ලෝකයේ ශරීරය බොහෝම ලස්සනට පාලනය කරගන්න පුළුවන් අය මේ වගේ ඇතැම් සර්කස් දක්වනවා. මහා උස කණු මුදුනට නැගිලා ඒ කණු උඩ ඉඳගෙන විවිධ විස්කම්පාන දර්ශන අපි දකිනවා. එවැනි විස්කම්පාන විට පහළ සිටින ප්‍රේක්ෂකයෝ මහා පුදුම දර්ශන ලෙස මහා විස්මයකින් මේවා දිස බලාගෙන ඉන්නවා. අන්න ඒ විදිහේ සිදුවීමක් දැන් මෙතන සිදුවෙනවා.
පින්ඩෝල හාමුදුරුවෝ තමන් හිටපු ඒ ගල්තලාව යොදුන් තුනක විශාල ගල්තලාව යොදුන් නමයක් කළාය කිව්වහම ඒ විතරක් නෙමෙයි ඇඟිලි අගින් අවුලාගෙන යොදුන් නමයක් සුවිශාල යෝධ ගල් පර්වතයක් උන්වහන්සේ තමන්ගේ පාදයේ ඇඟිල්ලකින් එල්ලගෙන ආකාශයට පැන නැගිලා අහසට නැගිලා මරවැඩි පෙත්තක්සේ හරියට දෙපයි දාන මිරිවැඩි සංගල ඒ කියන්නේ සිරප්පුවක් වගේ නූතන භාෂාවකින් කිව්වොත් පාවහනක් වගේ මේ ගල් පර්වතය පාවහනක් වගේ කකුලෙහි පාදෙහි ඇඟිල්ලකින් එල්ලාගෙන අහසට නැගිලා රජගහනුවර සිසාරා රජගහනුවර ඉහළට නැගිලා යුගන්ධර සාගරය සිසාරා දහවණය කෙරෙන මහා ජවනහංස රාජයක් හුස්සේ සත් අසුරු සනක් ඇතුළත සත්වාරයක් ආවර්තන නම් පෙළහරක් පෑ එතකොට හතර සත්වාරයක් ආවර්තනී කියන පෙළහරක් පෑව කියලා කියනවා ඔබ අහලා තියෙනවා අපේ බණ පොතේ විවිධ තැන්වල සඳහන් වෙනවා මේ ආවර්තනී මායාවක් පිළිබඳව ඒ කියන්නේ ඇතම් පිරිස් ඉඳලා තියෙනවා මේ ආවර්තනී මායාවෙහි දක්ෂ ඒ කියන්නේ ඕනෑම කෙනෙක් ඉතාම විශ්මයජනක ලෙස තමාට නතු කරගැනීමේ ශක්තිතාව දැන් බුදුරජාණන් වහන්සේට සමහර බමුණු චෝදනා කළා බුදුහාමුදුරුවෝ ළඟ ආවර්තනී මායාවක් තියෙනවා කියලා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිය කෙනෙක් ආපහසු ශ්‍රාවකෙක් වෙලා මිසක් එන්නේ නැහැ කියලා. එතකොට බුදුහාමුදුරුන්ට ඒ ආකර්ෂණීය බවක් තියෙනවා කියලා. ඒ නිසා මේක සමහර කෙනෙකුට තේරුම් ගන්න බැරි වුණහම ඔවුන් සඳහන් කළා ඒක ආවර්තනී මායාවක්. දැන් අපේ පින්ඩෝල භාරත්වාජ හාමුදුරුවෝ අහසේ සත්වර මේ ප්‍රාතිහාර්ය පාන්නේ හරියට ආවර්තනී නම් පෙළහරක් පානවා වගේ. ඉන් පස්සේ උන්වහන්සේ මොකද කළේ තුංගව් පමණ ඒසා නුවර වසාගෙන තමන් වහන්සේ නොපෙනී සිට සියලු මුළු නුවර වාසීන් සැඩ පවන්ගත් මහවණයක් සේ වෙවුලා නැගී උපන් මරණ භයින් සිහි එලවාගත නොහි අතුල් ඉසට පාමින් කුළු ආදියෙන් මුවා වෙමින් ශංකිත වූ කල්ලි වලා ගබෙකින් පෙනුණු පුන් සඳක් සේ තමන් වහන්සේ පෙනී වදාළසේක පින්නාති ඔබට වැටහෙන්න ඕනේ කොයිතරම් අපූරු දර්ශනයක්ද මෙතන තිබුණේ දැන් පින්ඩෝල භාරත්වාජ හාමුදුරුව සැඟවී සිටියේ ගල් පර්වතයක් පාවෙනෝ පේනවා අහසේ එහා මෙහා දැන් පහළ සිටින රජගහනුවර මිනිසුන්ට මොකද වුනේ මේ අහසේ එහා මෙහා පාවෙන ගල් පර්වතය කොයි වෙලාවෙ පොළවට කඩන් වැටේද දන්නේ නැහැ මිනිසු කොච්චර බය වුණාද කියනවනම් මහා හඬින් කෑගසන්ට වුණා එහෙ මෙහෙ දුවන්නට වුණා ඒ විතරක් නෙමෙයි අතුල් ඉව ඉසට පාමින් නොයෙක් දේවල් ඔළුව උඩට අල්ලන්න පටන් ගත්තා බලන්න කුළු ආදියෙන් කුළු පව ඔළුවට ඉහලින් අල්ලගත් මේ පර්වතයේ වැටුනොත් ඔළුව බේර ගන්න උනේයි කියලා අදහසින් මේ විදියට මිනිස්සු මහත් බිහිතියට පත් වෙලා එහෙ මෙහෙ චකිතයෙන් දුවන විට අපේ පින්ඩෝල භාරද්වාජ හාමුදුරුව මොකද කළේ වලා ගබෙකින් පෙනුණු පුන් සඳක්සේ වලා කුලකින් වැසිලා ගොස් තිබුණු පූර්ණ චන්ද්‍රයා එක පාරටම ඒ වලා කුල අයින් වෙලා ඒ සඳ පැහැදිලිව අහසේ පෙනුණාසේ උන්වහන්සේ රජගහනුවර වැසියන් ඉදිරියේහි පෙනී සිටියා එවේලෙහි සත්වයෝ මහතෙරුන් වහන්සේ දැක කොළ මේ අපට උපන්නේ සභා වූ භයෙක් නොවේ
අප මහතෙරුන් කළා වූ පෙළහරක් වන මෙවිත දිවි ලදුම්හයි කිය කියා දොහොත් මුදුන් දී සිට දැන් ඇත්තටම මේ කතාව අප සාකච්ඡා කරන්න ඌමනා වෙන්නේ මිනිස්සු තුල ඇතිවෙච්ච පරිවර්තනය මීට පෙර මේ මිනිස්සු බලාගෙන හිටියා ෂට්සාස්රුවරුන්ගෙන් එක්කෙනෙක් හරි ඇවිල්ලා මේ විදිහේ නොඑක් හැකියාවන් ප්‍රදර්ශනය කළා මේ පාත්‍රය ගණීවි ගණීවි කියලා බලාගෙන හිටියා කාටවත් බැරි වුණා ඔවුන් කෙරෙහි අප්‍රමාණ අප්‍රසාදයක් මේ මිනිස්සු තුළ ඇති වුණා සිටුතුමා තුළ පවා ඇති වුණා එහෙම අප්‍රසාදයෙන් තාපසයන්ට පවා දෝෂාරෝපණය කර කර ඉන්න වෙලාවේ තමයි මේ පින්ඩෝල භාරත්වාජ හාමුදුරුව පෙනී සිටින්නේ අහසේ එතකොට අර යෝධ ගල් පර්වතය උන්වහන්සේගේ වැඩක් කියලා දැන් දැනගත්තාම මිනිස්සු මොකද කළේ දොහොත් මුදුන් දී සිට අද් දෙක හිසේ තියාගෙන මුළු ලොවට අභය දුන් බුදුරජාණන් වහන්සේගේ අනුචාත වූ පුතණුවන් වහන්ස අපට නුඹ වහන්සේද අභය දාන දුන මැනව තෙලෙ ගල නුඹ වහන්සේගේ පයින් ගැලවී ගියේ නම් අප හැම දෙනාගේම දිවි තිබෙති නොසිතුව මැනව තෙල ගල අහසින් ඉවත් කොට වදාළ මැනවයි යාඥා කළ කල දැන් මිනිස්සුන්ට පේනවා තවම පින්ඩෝල හාමුදුරුවන්ගේ පාදයේ මහපට ඇඟිල්ලෙන් මේ ගල් පර්වතය අල්ලගෙන ඉන්නේ කෙනෙකුට හිතන්න පුළුවන් මේක මහ විචාවක් නේද මේක මායාවක් නේද නෑ මේ තමයි රහතන් වහන්සේ කෙනෙකුට ලොව පාන්නට පුළුවන් විස්මයජනක දසුන් උන්වහන්සේලාට කළ හැකි හැකියා උන්වහන්සේලා සංසාරය පුරාම වර්ධනය කරන ලද කුසලතා සිත දියුණු කරගත් කෙනෙකුට සිතෙන් කළ හැකි විස්මයජනක දර්ශනයකුයි මෙතන තිබෙන්නේ ඒ නිසා මිනිසු කෑකෝ ගහනවා ඔබ වහන්සේගේ ඔය ඇඟිල්ලකින් අල්ලාගෙන සිටින ගල් පර්වතය වැරදිලාවත් අතෑරුණොත් අපේ ඔළුවටයි වැටෙන්නේ අපි සියල්ල අවසන් වෙනවා අපිට අභය දාණය දෙන්න අපට අභය දාණය දෙන්න අනේ ඔය ගල් පර්වතය අහසින් ඉවත් කරන්න කියලා මිනිස්සු යාච්ඤා කරන්න පටන් ගත්තා ඊට පස්සේ උන්වහන්සේ මොකද කළේ පයින් පහකොට පෙර තිබූ ස්ථානෙම පිහිටුවලා තමන්ගේ පාදයෙන් එල්ලාගෙන තිබුණු මේ ගල් පර්වතය කලින් පිහිටි ස්ථානෙම පිහිටුවලා තමන් වහන්සේ ආකාශයේහි සිටානන්ගේ මිදුලෙහි අහස් කුස සාරා හිරි මඩලක් සේ දිලිහි දිලි වැඩ සිටසේක දැන් ගල් පර්වතය තිබුණු තැනම පිහිටුවලා පින්ඩෝල භාරත්වාජ මහරහතන් වහන්සේ සිටානන්ගේ මිදුලේ අහසේ හරියට සරත් කාලයේ සූර්ය මණ්ඩලයක්සේ දිලිහි දිලිහි වැඩ සිටියා එවේලෙහි සිටානෝ මහතෙරුන් වහන්සේ දැක අඹුදරුවන් හා සමග දැන් සිටානන්ට මේක මහා පුදුමයක් මේ සිටානන් ඇත්තටම බලාපොරොත්තු වුනේ බුද්ධ ශ්‍රාවකයෙකුගේ බලය ලෝකයට පෙන්වා දෙන්න මෝඩ රහතන් වහන්සේලාගේ නොහැකියාව සමාජයට අනාවරණය කරන්න ඒ සිටානන්ගේ අරමුණ දැන් හරියටම ඉෂ්ට වුණා හරියටම පැහැදිලි වුණා සැබෑ බුද්ධ ශ්‍රාවකයන්ගේ හැකියාව මිනිස්සුන්ට පෙන්වලා දුන්නා දැන් මේ කතාව බුද්ධ පුත්‍ර හාමුදුරුව දඹදෙනි යුගයට ඉදිරිපත් කරන්න ඒ යුගයේ එදා විතරක් නෙවෙයි අද අප සිටින කොළඹ යුගයේ බොහෝ මිනිසුන් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික වී ත්‍රිපිටක ධර්මයෙන් ඈත් වෙලා ඒ ගැන විශ්වාසය තබා ගන්නේ නැතුව විවිධ මිත්‍යා දේවල් සරණ යන මිත්‍යාවන් අදහන මිත්‍යා ගුරුවරු පස්ස යන මිත්‍යාවන් දේශන ස්වාමින් වහන්සේලා පස්ස යන
එවැනි අඥාන මෝඩ මිනිස්සු අද කාලෙත් ඉන්නවා. ඒ නිසා මේ කතාව ඒ හැම දිනාටම අදාළවයි ඉදිරිපත් වෙන්නේ. ඒ නිසා බලන්න සිතානන් කොයි තරම් භක්ති පූර්වකව මිදුලට බහින්නේ තමන්ගේ අඹදරුවන් නෑදෑයන් සියලු දෙනාම සමග මිදුලට බැහැලා අහසෙහි පෙනී සිටින පින්ඩෝල භාරත්වාච හාමුදුරුවන්ට මෙහෙම කියනවා ස්වාමි දරුවානිනි මේ පෙළහර ගැත්තවු නිසාම කොට වදාළ පෙළහරක්ද ගැත්තවු ගැත්තවු කියන්නේ මේ ගැතිකම් කරන තමන් ගැති මේ ලෝකේහි වංචාවෙන් ඇවිදිනා අනේකයි මං කියන්නේ වංචාවෙන් ඇවිදිනා සොර බුදුන් සදෙනාගේ තරමුද්දත සොර බුදුන් බුදු වෙලාය කියලා වංචාකාරීන් හැටියට සමාජයේ පෙනී සිටිය අයගේ තරමුද්දත ඒගොල්ලන්ගේ ප්‍රමාණයත් අපි දැනගත් නුඹ බුදුන්ගෙත් ඔබ දරුවන්ගෙත් විශේෂයක් දත අපේ බුදුරජාණන් වහන්සේගේ සහ ඔබගේ හැකියාව විශේෂත්වය ෂට් සාස්ත්‍රුන්ට වඩා ඔබ වහන්සේලා සතුව තියෙන හැකියාවන් ඒ සියල්ල තාම හොඳින් දැනගත්තා. ගැත්ත ඌගේ මිදුල නුබගේ ශ්‍රීපාද නැමැති පියුම් දෙකින් සරහා වදාළ මැනව. කොයිතරම් ආදරණීය ලෙසද මේ ආයාචනාව කරන්නේ. වඩින්න මගේ මිදුලට මේ බිම පූජනීයත්තේට පත් කරන්න. අහසින් බිමට බැස වදාළ මැනව වඩින්න මගේ මේ මිදුලට මේ මිදුල පූජනීය කරන්න කියලා ආරාධනා කෙරුවා. එවේලෙහි මහතෙරුන් වහන්සේ ආකාශයෙන් බැස සිටානන්ගේ මිදුල් මැද කප්රුකක්සේ වැඩ සිටිසේක. කතා කරුවා යොදන්නේ කප්රුකක් කල්ප වෘක්ෂයක් හරියට සිටානන්ගේ මිදුලට ප්‍රාදුර්භූත වුණා වාගේ උන්වහන්සේ මේ සිටානන්ගේ මිදුලෙහි වැඩ සිටිනවා. එවේලෙහි සිටානෝ මොකද කළේ? මහතෙරුන් වහන්සේ වැඳ ගෙට වඩාගෙන ගොස් ගෙට වඩමවලා ආසනයක හිඳුවලා පා දෝවණය කළා සුවඳ තෙල් ගල්වලා ආකාශයේ තිබූ සඳුන් පාත්‍රය බාගෙන ඒ සඳුන් පාත්‍රය බිමට අරගෙන සෝදලා සුවඳ තෙලින් පිරිමැදලා ගිතෙල් මී වෙඬරු සර්කරා. ඒ මොනවද? එදා බුද්ධ කාලයේ භාරතයේ තිබුණු තාම රසවත්ම ආහාර හැටියට සාහිත්‍යයේ සඳහන් වෙන්නේ මේවා තමයි. ගිතෙල් මී පැණි වෙඬරු සර්කරා හකුරු ඕවා එකට දැම්මහම එයින් හැදෙන ආහාරය තමයි ලෝකේ අමාරසය දුන්නු ආහාරයක් හැටියට එදා පිළිගත්. එනිසා මේ සිටානන් මොකද කළේ? පාත්‍රය ඒවායින් පුරවල මහතෙරුන් වහන්සේට පිළිගන්වල ස්වාමීනි අදපටන් තුනුරුවන්ට කුල ගැතිවෙමි. නිකන් නෙවෙයි සරණ යනව නෙමෙයි මේ සිටානන් කියන්නේ අදපටන් මම තුනුරුවන්ට තෙරුවන් කෙරෙහි කුල ගැත්තෙක් වෙනවා. ගැත්තෙක් වෙනවා කියලා කිව්වේ. එතකොට කොයි තරම් යටත් ශ්‍රාවකෙක් බවට පත් වුණාද කියන එකයි එයින් කියවෙන්නේ. මමද නුඹ පියාණන් වහන්සේගේ ශාසනයෙහි ශ්‍රද්ධාවන්තෙක්. මම හොඳ ශ්‍රද්ධාවන්තෙක් බවට පත් වෙනවා. ඒ විතරක් නෙමෙයි පින්වත්නි, මේ සිටුවරයා ලස්සන ප්‍රකාශයක් කරනවා. මේක තමයි අචල ශ්‍රද්ධාවන්තේකු තුල තිබිය යුතු ලක්ෂණය. දැන් මේ රජගහනුවර සිටානන් තුල ගොඩනැගුණු ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාව. එනිසා ඔහු කියනවා යමෙක් කඩුවක්ගෙන මා සීර්ස ඡේදය කරනුයේ වී නමුත් බුදුන් නොබුදුනැයි නොකියමි දහම් නොදහමයි නොකියමි.
සඟුන් නොසඟුනේ නොකියමි. ආන්න ඒක තමයි පින්වත්නි අද දේශනාවෙහි මේ ශ්‍රාවකයන් තුල තදින්ම ධාරණය විය යුතු උතුම්ම කාරණාව. පූජාවලී හාමුදුරුවෝ දඹදෙනි යුගයේ මිනිස්සුන්ට අවධාරණය කරපු දේ. මොකද මේ සමාජයේ ඇති වෙන වෙනස්කම් එක්ක මිනිසු වෙනස් වෙනවා, වෙනස් වෙන්න ඕනි. හැබැයි මිත්‍යා දෘෂ්ටිකව ඇති කරගන්න වෙනස්කම් වලින් තමන්ට වෙන්නේ අපායගාමී වීම නොවේද? එයින් තමන් සංසාරෙට ඇති කරගන්න කිසිදු විමුක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසා ශ්‍රද්ධාවමයි නිවනට පෙරදරි වෙන්නේ. දැන් පින්ඩෝල බහරත්වාජ හාමුදුරුව ඉදිරියේ මහා සදහවන්තේකු වෙච්ච දැන් මෙතන ශ්‍රද්ධාව කියලා කියන්නේ මොකද්ද? මේ ආශ්චර්යයට නෙමෙයි පැහැදුනේ. මේ ගල් පර්වතයක් අහසින් ගෙන ගියපු පින්ඩෝල බාරද්වාජ හාමුදුරුවන්ගේ ඒ ක්‍රියාවට නෙමෙයි සිතානු පැහැදුනේ, තෙරුවන්ගේ ගුණ මහිමයට. ඒ නිසා තෙරුවන් ගුණ අවබෝධ කරගත් බුදු සව්වෙකුගේ හැකියාව වටහාගත් ඒ කෙරෙහි ඇති කරගත් අවබෝධයේ කොයිතරම්ද කියනවා නම් මේ සිතානු මේ හාමුදුරුවන්ට කියනවා කවුරු හරි කෙනෙක් කඩුවක් අතින් අරගෙන මගේ සීර්ස ඡේදනය කරන්නව නම් බෙල්ල කපනවා කියලා කිව්වොත් කවුරු හරි බුදුන් නොබුදුනේ නොකියමි කවුරු හරි කිව්වොත් කඩුවක් අතින් අරන් ඇවිල්ලා මට බුදුහාමුදුරුව නෙමෙයි කියන්නේ බුදුන් නොබුදුන් යයි නොකිව්වත් බෙල්ල කපනවා කියලා ඒත් මම එහෙම කියන්නේ නැහැ. ඒ වගේම දහම් නොදහමයි නොකියමි. බෙල්ල කැපුවත් ධර්මයේ අධර්මයයි කියන්නේ නැහැ. සංගුන් නොසංගුනේ නොකියමි. සංගයා නොසංගයායි කියන්නේ නැහැ. තමන්ගේ ගෙල සින්දා. ඒ නිසා බලන්න ජීවිතයටත් වඩා බුදුන් දහම් සංගුන් පිළිබඳව විශ්වාසයක් අවබෝධයක් මේ සිතානන් විසින් ගොඩනගාගත් පින්වත්නි මෙය තමයි අචල ශ්‍රද්ධාව ලෙස අපට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා තෙපුල් කියා තුන්වන් සරණ පිහිටියාහ. එවේලෙහි මහතෙරුන් වහන්සේ සිතානන් ආදී වූ මුළු නගර වාසීන්ට අනුරූප වූ බණ වදාරා ඇත්තලින් නික්මුණු හස්ති රාජේ කුසේ සිතානන්ගේ ගෙන් නික්ම පාත්‍රය අත්ලේ තබාගෙන නුවරින් පිටත් වෙලා බුදුන් වසන වෙහෙර බලා නික්මුණුසේක. ඒ නිසා පින්ඩෝල බාරත්වාජ හාමුදුරුවෝ මේ සිතානන් සහ ඒ පිරිස හොඳට පහදවලා ඒ අය තුල බුද්ධ ශ්‍රාවකයන්ගේ හැකියාව අවබෝධ කරවලා පාත්‍රයත් අතින් අරගෙන හරියට ඇත් තලකින් නික්මුණු හස්ති රාජේ කුසේ කොච්චර ලස්සන උපමාවක් පාවිච්චි කරනවද කියලා බලන්න. ඇත්හලකින් නික්මුණු හස්ති රාජේක් වගේ සිතානන්ගේ ගෙදරින් නික්ම යන්නේ මේ විස්මයජනක අභියෝගාත්මක පාත්‍රය අත්ලෙහි තබාගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ගිය කතාව තමයි බුද්ධ පුත්‍ර හාමුදුරුවෝ විස්තර කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගෙන්ද මහා ප්‍රශංසාවක් එදා අපේ පින්ඩෝල බාරත්වාජ හාමුදුරුවෝ ලැබූ ආකාරය මෙසේ විවරණය කර තිබෙනවා. ඉතින් අද අපි ඔබට මේ කතාව පුරාම බුදු සව්වෙකුගේ දක්ෂතාව හැකියාව කොයිතරම්ද යන්න කතා කළා, සාකච්ඡා කළා. පූජාවලියේ 23 වෙනි පරිච්ඡේදය මං හිතනවා ඔබ තුල රජගහනුවර සිතානන්ට ඇති වුණු ඒ සදහව වඩා වැඩි දියුණු කරගන්නට මේ අදහස් හේතු වන්නට ඇති කියා අද ඔබට අසන්නට අප සලසන්නේ මේ යුගයේ අප මුහුණ දී තිබෙන සමාජ අර්බුදයේ ඉදිරියේ අපි හැමෝටම පැවරෙන වගකීමක් තියෙනවා, කාර්යභාරයක් තියෙනවා. සුවපත් අසරණ වෙච්ච මිනිස්සු සුවපත් කරන්න, කරදරයට වැටිච්ච මිනිසුන්ට උදව් උපකාර කරන්න. උඟාක් ජනමාධ්‍ය ඒ වෙනුවෙන් පෙළ ගැසෙලා තියෙනවා. අපේ
රජය රාජ්‍ය නිලධාරීන් ඒ වෙනුවෙන් තම තමන්ගේ කාර්යභාරයන් කරනවා අපි හැම දෙනාම සිතට ගන්නට ඕනේ ඒ කාර්යභාරයන් ඉෂ්ට කරන්නට සුනිල් ආරියරත්නයන් ලියා සුනිල් දයානන්ද කොණාර සංගීතය සපයා නන්දා මාලනිය ගයන වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකි නම් බතක් බතක් නොයි දෙන්න පැලක රහසින් රැඳෙන්නට හැකි නම් ළමා කැල හඬන දෙතොලක සිනාවක් වී පිපෙන්නට හැකි නම් තුරින් තුර නෙලා ගත හැකි වන මලක් වී නිදන්නට හැකි නම් දෙනෙත් තුල සැබෑ වන සුබ සිහිනයක් වී ගැයෙන්නට හැකි නම් දොරින් දොර ලොවම පුබුදන ගීතයක් වී වහින්නට හැකි නම් ගිගුම් දී වියලි ගම්බිම් වලට ඉහලින් ඉදෙන්නට හැකි නම් බතක් බතක් නොයි දෙන පැලක රහසින් මොනතරම් ලස්සන ප්‍රාර්ථනාවක්ද බලන්න මේ ගායනය තුලින් අපි ගොඩනගා ගත යුත්තේ ඒ අදහසත් ඔබේ සිත් තුළ ගොඩනගමින් පුණ්‍යානුමෝදනාව සිදු කරනවා දායකත්වයේ දරන පිරිස් දෙපොලක් ඉන්නවා විශේෂයෙන් පළවෙනි දායකත්වය පාස් account accounting ආයතනයේහි කාර්ය මණ්ඩලය ඔවුන් බලාපොරොත්තු වෙනවා මේ ආයතනයේ කොහේ පවතිනවාද කියලා මේ සඳහන් කළා නැහැ 2021 ජූනි 2 වන දිනට මියගොස් වසරක් සපිරෙන කඩුවෙල රණාල පදිංචිව සිටි ආර්.එම්. ගුණරත්න මහත්මයාට පිම්පිනිස ඔහුගේ පරලෝක ජීවිතයේ සුවපත් වීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා මේ උතුම් ධර්මානිසංසය හේතු වාසනා වේවා සියලු දෙනාගේම සංසාරගත සියලුම ඥාතීන්ට මේ පින් හිමි වෙලා ඒ හැම දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය සැලසේවා දේශකයන් වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ වේවායි ප්‍රාර්ථනා කරනවා පාස් account ආයතනයේ කාර්ය මණ්ඩලය ඔබ ආයතනය දිනෙන් දින දියුණු පමුණු වේවා ඔබ ආයතනයේ සේවය කරන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට නිදුක් නිරෝගී චිර ජීවනය සහ දිගාසිරි වේවා ඔබටත් මේ ප්‍රාර්ථනා සේම චතුරාර්ය සත්‍ය අවබෝධය සැලසිලා නිමනින් සැනසේවා එමෙන්ම නොම්බර 6න් 183 පිටිපන පන්සල පාර උඩවන හෝමගම පදිංචි ගයාන් දිසානායක සහ සජානි පියනන්ද විසින් අද දායකත්වයේ දරනවා අරමුණ ජූනි 18 වන අද දින සිය 3 වැනි උපන්දිනය සමරන මිනෙත් ආදර්ශ දිසානායක පුතණුවන් වෙනුවෙන් ඔහුට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම අපි සැබවින්ම මේ 3 වැනි උපන්දිනය සමරන මිනෙත් ආදර්ශ දිසානායක ආදරණීය පුතණුවන්ට සුබ වාසනාවන්ත උපන්දිනයක් වේවා කර්ම දෝෂ ග්‍රහාපල දෝෂ හෝ වෙන කවර බාධා වෙත්නම් ඒ සියල්ල නැති භංග වෙලා තාම හොඳ වාසනාවන්ත ජීවිතයක් ගත කරන්නට මේ ධර්මානිසංසය හේතු වාසනා වේවායි ප්‍රාර්ථනා කරනවා හොරණ බැල්ල පිටියේ පදිංචි දිසානායක පවුලෙත් හෝමගම පදිංචි පියනන්ද පවුලෙත් සියලු දෙනාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය සැලසේවා රණුග අරවි ඩියොන් දිසානායක පුතාලාටත් නිදුක් නිරෝගී සුවය සහ චිරජීවනය වේවා කරන කියන අධ්‍යයන කටයුතු ඉගෙන ගැනීමේ කටයුතු හොඳින් එහෙන් කරගන්නට වාසනා උදා වේවා පවුල්වල සියලුම මියගේ ඥාතීන්ට මේ පින් හිමි වෙලා ඒ අයට උතුම් නිර්වාණ අවබෝධය පිණිස මේ පින් හේතු වේවා හෝමාගම උඩුවන පිටිපන පන්සල පාර නොම්මල 6න් 183 නිවසේහි ගයන් දිසානායක සහ සජානි පියනන්ද දෙපළට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සහ උතුම් නිර්වාණ අවබෝධය සැලසේවා ධර්ම ශ්‍රවණය කළ ඔබටත් මේ උතුම් ධර්මාවබෝධය නිවන් පිණිසම හේතු වාසනා වේවා ආකාසට්ඨාච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා